डीसल විදුලි දුම්රිය එන්ජිමක් වැඩ කරන හැටි ගැන අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. මේ ඩීසල් එන්ජිමක ප්‍රධාන හදවත වෙන්නේ විශාල ඩීසල් එන්ජිමක්. මේ ඩීසල් එන්ජිමෙහි පිස්ටන V ආකාරයට පිහිටලා තියෙනවා. මේකේ සිලින්ඩර් ගණන 12, 16, හෝ 18 වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඩීසල් එන්ජිමක නිපද වෙන බලය ඉතාමත් අධිකයි. ඒ නිසා අපිට සාමාන්‍ය වාහනයක වගේ ලක්ෂයක් කරා ගියර් බොක්ස් එක කරා මේක රෝද වලට දෙන්න බෑ. එහෙම වුණොත් ඇක්සල කැඩී යාම ආනතුරු වෙන්නත් පුළුවන්. එතකොට මේ බලය සම්ප්‍රේෂණය කරන්න අපිට වෙනම ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකක්, ඒ කියන්නේ බල සම්ප්‍රේෂණ පද්ධතියක් හොයාගන්න වෙනවා. මේකට ක්‍රම කිහිපයක්ම තියෙනවා. එකක් තමයි ඩීසල් ඉලෙක්ට්‍රික් ක්‍රමය, ඩීසල් හයිඩ්‍රොලික් ක්‍රමය සහ ඩීසල් යාන්ත්‍රික. ඉතින් අද අපි කතා කරන්නේ ඩීසල් ඉලෙක්ට්‍රික් ක්‍රමය ගැන. එතකොට මේ ඩීසල් ඉලෙක්ට්‍රික් ක්‍රමය දිවෙන්නේ අපි අර කලින් කතා කරපු එන්ජිමෙන් නිපදවන අතිවිශාල බලය ජෙනරේටරයක් හරහා විදුලි බලය බවට පරිවර්තනය කරනවා. එතකොට ඒ නිපදවන විදුලි බලය ට්‍රැක්ෂන් මෝටර්ස් වලට දෙලින්ම ලබා දෙන්න බෑ. මොකද මේකේ නිපද වෙන්නේ සරල ධාරාවක් නෙමෙයි. මේකේ නිපද වෙන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාවක්. ඔයගොල්ලෝ දන්නවා ප්‍රත්‍යාවර්ත ධාරාවේ සරල ධාරාවේ තියෙන වෙනස. සරල ධාරාව කියන්නේ එකම දිශාවකට ගලන ධාරාවක්. ප්‍රත්‍යාවර්ත ධාරාව කියන්නේ ධාරාවේ දිශාව නිරන්තරයෙන් වෙනස් වෙන ධාරාවක්. ඉතින් මේවා අපි මෝටරයකට ලබා දුන්නොත් එහෙම වෙන්නේ මෝටරේ කැරකෙන්නේ නැතුව දෙපසටම කම්පණයේ වීමක් වෙනවා. එතකොට කොහොමද අපි මේක කෙලින්ම කරකවන්නේ? අපිට පුළුවන් මේ සඳහා පරිවර්තකයක් භාවිතා කරන්න. පරිවර්තකයක් කියන්නේ ප්‍රත්‍යවර්තක ධාරාව සරල ධාරාව බවට පත් කරන උපකරණයක්. එහෙම සරල ධාරාවක් බවට පත් කරන කලින් අපි මේ ජෙනරේටරේ නිපදවන ධාරාව යම් කිසි මට්ටමකට පාලනය කරන්න ඕන. ඒ සඳහා තමයි අපි ට්‍රාන්ස්ෆෝමරය කියන උපකරණය භාවිතා කරන්නේ. ඊට පස්සේ දැන් ට්‍රාන්ස්ෆෝමරයෙන් ඒ ප්‍රත්‍යවර්තක ධාරාව යම් කිසි මට්ටමකට පාලනය කරාට පස්සේ තමයි අපි පරිවර්තකයට ලබා දෙන්නේ. එතකොට ඒ ට්‍රාන්ස්ෆෝමරෙන් යම් කිසි මට්ටමකට අඩු කරපු ඒ ප්‍රත්‍යවර්තක ධාරාව පරිවර්තකයේ ඔස්සේ සරල ධාරාව බවට කන්වර්ට් කරලා තමයි ට්‍රැක්ෂන් මෝටර්ස් වලට ලබා දීම සිදු කරන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් යම් කිසි දැනුමක් ප්‍රයෝජනයක් ලැබෙන්නේ කියලා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ ඔයාලා ළඟට ගෙන්න ගන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න, ඊට හැන් දින bell icon එක click කරලා ඊට පස්සේ ඉන්න all කියන button එක press කරන්න. ඉතින් අපි මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක්, ආයුබෝවන්.